අන්තර්ජාලය තුළ සංසරණය වන මේ පෝස්ට් එක ඔබත් ඇතැම් විට දකින්න නැති. මෙහි සටහන් වෙන්නේ ආයුර්වේද වෛද්‍ය තරංගා වික්‍රමසූරිය ඒඩ්ස් වලට බෙහෙතක් සොයාගෙන නැති බවත්, ඒට නොබෙල් ත්‍යාගයේ පිරිනැමෙන බවත්, මේ ඖෂධයට විදේශයන්ගේ ඇති ඉල්ලුම නිසා වසරකට ඩොලර් කෝටි 100ක් පමණ ශ්‍රී ලංකාවට ලැබෙන බවත්, ලාංකිකයෙක් වශයෙන් ඇතිවන ආඩම්බරයට, එහෙම නැත්නම් ගැම්මට ඔබත් මේ පෝස්ට් එක ෂෙයා කරන්න ඇති. එහෙමනම් අන්තර්ජාලයේ සංසරණය වන තවත් පට්ටපල් කෙබරයකට ඔබ අහුවෙලා. මේ සම්බන්ධ ඇත්ත කතාවයි අද අවිදු බිඳින විදූතුලින් විදූ ඔබට කියන්නේ. වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය මහත්මියට විදූ කතා කළා. හලෝ, ડોક્ટર තරංගද? කවුද මේ? මම කතා කරන්නේ විදූ කියලා. අපි මේ YouTube channel එකක් කරනවා. Facebook එකේ මම දැක්කා මේ post එකක් share වෙනවා. අර ඔබතුමිය AIDS වලට හොයාගත්ත බෙහෙත ඇමරිකාවෙන් මේ පිළිගන්න. ඒක බොරුවක්ද? ඔව්. ඒක තමයි Nobel එකට මේ නිර්දේශ කළා කියලා කියන්නේ. හරි. ඒ සම්බන්ධයෙන් අලුත් තත්ත්වය මොකද්ද මේ? ප්‍රමාදයක් තියෙන්නේ ඔබතුමීගේ ප්‍රශ්නයක් නිසාද නැත්නම්? කොච්චර විතර කාලයක් ඇයිද? ඔබතුමීගේ පැත්තේ මොනව හරි සබ්මිට් කරන්න තියනවද ඩොකියුමන්ට්? එහෙම නැහැ. මෙම වෛද්‍යතුමිය බොරුවක් කරන බවටත්, ඇය මානසිකාබාධයකින් පෙළෙන බවටත් ඇතමුන් තර්ක කරනවා. නමුත් සැබවින්ම ඇය ඩෙංගු සඳහා ඖෂධයක් සොයාගෙන ඒ සඳහා පේටන්ට් බලපත්‍රය හිමි කරගත්තා. ඇය ඒඩ්ස් සඳහාත් ඖෂධයක් සොයාගත් බව පවසනවා. නමුත් ඒ සායනිකව සනාථ කිරීම තවමත් සිදු වී නැහැ. නමුත් ඇය කියන්නේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ ප්‍රමාදයක් නිසා පේටන්ට් බලපත්‍රය ඇයට තවමත් ලැබී නැති බව. මේ සම්බන්ධයෙන් තොරතුරු තහවුරු කර ගැනීමට විදූ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ ඇමතුවා. ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ ඒක වලට මේ බෙටක් අරගෙන මම හතර ඒකට හරන් කියලා තමයි කියන්නේ නේද? ඔව්. හරි. ඒ බෙටෙන්ට ගාන කියන කෙනාගේ නම මොකක්ද? තරංගා වික්‍රමසූරිය. ඇත්තටම ඕක මේ ෆේක් නිවුස් එකක් තමයි මේ ෂෙයා වෙන්නේ. අපිට දැන් මේකේ ඇත්ත තත්ත්වෙ මේ රටට කියන්න තමයි අවශ්‍ය වෙන්නේ. අපි මේකේ සරලව ගමුකෝ. දැන් රටක් විදිහට අපි ඒඩ්ස් වලට බෙහෙතක් හොයාගත්තා නම් ඒක ප්‍රමාද කරන්න පේටන්ට් කාර්යාලයට අවශ්‍යතාවක් නැහැ නේ. ඒ කාරණේ කියපුවහම මේක අනිවාර්යෙන් ඉක්මන් කරලා ඒ වැඩේ වෙනවනේ. කියන්නේ ඒ සම්බන්ධයෙන් ඔබතුමීලා දැනුවත් වෙන්න ඕනේ නේ. ඔව්. මම සාමාන්‍යයෙන් අවුරුද්දකට වඩා දානවා. හා. මේ දැන් හදිසි මොකක් හරි දැන් Tamanta මොකක් හරි එහෙම හදිසි නම් රික්වෙස්ට් කරොත් මොනක් සමහර වෙලාවට ඉතින් අවුරුද්දක් අතරට වගේ ගන්නත් පුළුවන්. ඒක එහෙම හරියටම කියන්න බෑ. සාමාන්‍ය උදේට යනවා නම් අවුරුද්දකට වඩා නම් යනවා කොහොමද? ඔව්. දැන් අපි හිතමු දැන් AIDS වලට බෙහෙතක් හොයාගත්තා කියලානේ ඒ ડોක්ටර් කියන්නේ. එතකොට ඒ සම්බන්ධයෙන් මොනවද මේ කියන්නේ පේටන්ට් එක ලබා ගන්න මොනවද මොන හරි පරීක්ෂණ කරලා ඉදිරිපත් කරන්න ඕනේද? කොහොමද මේ පේටන්ට් එක දෙනවා කියලා තීරණය කරන්නේ? ඔතනින් බලන්න පුළුවන් කමක් නැද්ද? ඉතින් මේ තමයි ඇත්ත කතාව. පෝස්ට් එකක් දකිනකොටම වැඩිදුර නොහිතා ෂෙයා කිරීමෙන් සමාජගත වන අසත්‍ය මත සමාජයට කොතරම් හානියක් කරනවද යන්න ගැන අපි දෙවරක් හිතා බැලිය යුතුයි. දැන් ඔබ විදූගෙන් අහයි පෝස්ට් එකක් දැක්කම ඇත්තද බොරුද කියලා දැනගන්නේ කොහොමද කියලා. ඒකට ක්‍රම කීපයක් තියෙනවා. පළවෙනිම කාරණේ තමයි
මූලාශ්‍රය විශ්වාස කටයුතුද කියන කාරණය. මේක සඳහන් වෙන්නේ WhatsApp වලින් ලබාගත් බව. ඉතින් මේ වගේ දෙයක් සිදු වුණා නම් එය මාධ්‍ය තුලින් ප්‍රචාරය විය යුතුයි. ඔබට පුළුවන් අන්තර්ජාලයේ සර්ච් කරලා බලන්න. දෙවැන්න අන්තර්ගත කරුණු. අපිට පහසුවෙන්ම නොබෙල් ත්‍යාගයේ සම්බන්ධ වෙබ් අඩවියෙන් තොරතුරු සොයා ගන්න පුළුවන්. නොබෙල් ත්‍යාගයේ ලබා දෙන්නේ දෙසැම්බර් 10 වෙනිදා. එම සම්මානලාභීන් ප්‍රසිද්ධ කරන්නේ ඔක්තෝබරේදී. ඔබට බලා ගන්න පුළුවන් ඒ ක්‍රියාවලිය සිදුවන කාලවකවානුව. නොබෙල් ත්‍යාග ප්‍රදානය සිදුවෙන්නේ ස්වීඩනයේ. ත්‍යාග ප්‍රදානය කරන්නේ ස්වීඩන් රජපෞල මිසක් බැරක් ඔබාමා නෙවෙයි. ඒ වගේම මෙවන් අසත්‍ය පෝස්ට් හැම විටම මිනිසුන්ගේ සංවේදී තැන් තමයි ආමන්ත්‍රණය කරන්නේ. ආගම, ජාතිය, ලෙඩ රෝග වගේ කරුණු මුල් කරගෙනමින් තමයි මේවා ෂෙයා වෙන්නේ. අතිශයෝක්තියක් තියෙනවා නම්, හරිම සංවේදී බවක් දැනෙනවා නම් එම පෝස්ට් අසත්‍ය වීමට තිබෙන ඉඩකඩ වැඩි. ඒ වගේම මෙම පෝස්ට් වල තිබෙන ඡායාරූප බොහෝ විට අසත්‍ය ඒවා. එම ඡායාරූප මත රයිට් ක්ලික් කරලා search google for this image කියන command එක දුන්නම ඔබට එම ඡායාරූපයේ ඇත්තටම තියෙන්නේ කොහෙද කියලා හොයාගන්න පුළුවන්. ඉතින් google එකෙන් image වලින් search කිරීමේ පහසුකම ඔබට දීලා තියෙන්නේ මෙන්න මේ වගේ දේවල් හඳුනා ගන්න. මෙන්න මේ ක්‍රම අනුගමනය කළොත් ඔබටත් පෝස්ට් එකක් සත්‍යද අසත්‍යද කියලා නිගමනයකට එන්න පුළුවන්. දැන් ඔබ කල්පනා කරයි ඕව ඇත්තද බොරුද කියලා අපි බලන්නේ මොකටද කියලා. මේ පෝස්ට් එක නම් නිර්මාණය කළේ සිංහල බුද්දිස්ට්ස් කියන page එක. ඉතින් මේක බෞද්ධයන්ට නිග්‍රහ කරන්න නිර්මාණය කළ page එකක්. මේ වගේ ව්‍යාජ පෝස්ට් ෂෙයා කරමින් විවිධ ආගම්වලට විවිධ පුද්ගලයන්ට නිග්‍රහ කරන page සහ web අඩවි දහස් ගාණක් මේ සයිබර් අවකාශයේ තියෙනවා. අපි අද ඔවුන්ව report කරලා block කළොත් ඔවුන් හෙට තවත් එකක් නිර්මාණය කරයි. අපි කල යුත්තේ අපි ෂෙයා කරන්නේ කුමක්ද කියන කාරණය ගැන දැනුවත් වීමකින් ෂෙයා කිරීමයි. ඉතින් දෙයක් දැක්ක පමණින් ලෝකෙ පෙරලෙනවා කියලා දුවපු හාව වගේ අනික් අය කලබල නොකර ඉන්න අපි වග බලා ගත යුතුයි. මොකද සමාජ ජාල කියන්නේ පුරවැසි මාධ්‍යකරණයේ නවතම ප්‍රවණතාව. ඒ නිසා සමාජ ජාල ගිණුමක් තියෙන අපි හැමෝම මාධ්‍යකරුවෝ. අපි සමාජගත කරන දේවල් සම්බන්ධයෙන් වගකීමක් අපිට තිබෙනවා. ඒ සමාජ වගකීම. ඒ වගේම මෙවන් අසත්‍ය තොරතුරු සමාජයට හානි කරනවා වගේම ඒව ෂෙයා කරන ඔබේ ප්‍රතිරූපයටත් ඒ හානි කරනවා. ඉතින් ඒ කාරණයක් ඔබ හොඳින් මතක තියාගත යුතුයි. සමාජයේ අවිද්‍යාවට එරෙහිව සත්‍ය සමාජගත කරන්න විදු හැමදාමත් ඔබත් සමග ඉන්නවා. ඉතින් පුරවැසි මාධ්‍යකරුවන් විදියට සත්‍ය සමාජගත කරන විදුවියන් කෙනෙක් වෙන්න ඔබත් විදු එක්ක එකතු වෙන්න. ආයෙත් දවසක වෙනස්ම කතාවක් එක්ක අපි හමු වෙමු.